गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं। धम्मस्सवनकालो अयं वदन्ता धम्मस्सवनकालो अयं वदन्ता धम्मस्सवनकालो अयं वदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। होति शीलवन्तं अन्तो पटिसंतार उत्तीनं लक्षणं पश्य आयन्तं ज्ञातिसङ्घं पुरक्षितं अत पश्य सीमं कालं सुविनीनं च ज्ञातिहीति। सद्धावन्त सत्पुरुष पिन्नतुनि අද අපි මේ ප්‍රකාශ කරන්නේ අද નિયમિતව තියෙන්නේ ලක්ඛනමිග ජාතකය. ඉතින් ලක්ඛනමිග ජාතකය කියලා කියනකොට ඉතින් කාටත් මතක වෙනවා මිග කියනකොට මුවන් කියන බව. ඉතින් මේ වෙනකොට අපි ජාතක කතා 10ක් ප්‍රකාශ කළ අවසානයි. ඉතින් අපන්නක වග්ගයේ කියලා කිව්වා මුල 10ට. ඉතින් මේ ඊළඟ 10 තමයි අපි ආරම්භ කරලා තියෙන්නේ. එතකොට මේ ජාතක කතා 11 වෙනි ජාතක කතාව ලක්කන මිග ජාතකය. ඉතින් මේ ජාතකය කතාවත් බුදුරජාණන් වහන්සේ මේ රජකහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ සිදුවන සිදුවීමක් අරඹ වයා තමා දේශනා කරන්නට යෙදුනේ, විශේෂයෙන්ම දෙව්දත් හාමුදුරුවෝ. ඉතින් අපි පෞගිය දවසේ කතා කරනකොට කතා කළා මේ සුඛ විහාරී ජාතකයේදී ඒ මේ දෙව්දත් හාමුදුරන් වහන්සේ සමග එකට පැවිදි වුණ මේ හාමුදුරන් වහන්සේලා මේ පිළිබඳව මම හිතන්නේ ඒ කතාව මතක ඇති. ඒ බද්ධිය හාමුදුරන් වහන්සේ පිළිබඳව ශාක්‍ය කුමාරේ, ඉතින් ශාක්‍ය වංශේම කෝලිත වංශයට අයත් දෙව්දත් හාමුදුරුව තමයි අද අරමුණු කරන්නේ. එතකොට අපි දන්නවා ඒ ජාතක කතාවේදී අපි විස්තර කරන්නට යෙදුණා මේ දෙව්දත් හාමුදුරන් වහන්සේ ඇතුළු මේ හාමුදුරන් වහන්සේලා පැවිදි වුණ මේ පුවත පිළිබඳව. ඉතින් ඒ අනුරුද්ධ හාමුදුරුව ඇතුළු අනුරුද්ධ බගු කිම්බිල ඒ වගේම බද්ධිය දෙව්දත් ඒ වගේම උපාලි කියන මේ පිරිස මේ උපාලි හාමුදුරන් වහන්සේ 7 වෙනිකොට මේ හාමුදුරන් වහන්සේලා පැවිදි වුණ ආකාරය. ඉතින් උන්වහන්සේලා ඒ පැවිදි වෙලා ඒ මේ කටයුතු කරන අතරතුරදි තමයි මේ ජාතක කතාව දේශනා කරන්නේ. ඉතින් දැන් මං හිතන්නේ ඒ කතාවේදී අපි විස්තර කරන්නට යෙදුණා පැවිදි වුණ තැනට එනකන්ම මේ දෙව්දත් හාමුදුරන් වහන්සේ ඇතුළු පිරිස. ඊට පස්සේ දෙව්දත් හාමුදුරන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඇතුළු බුදුරජාණන් වහන්සේට
දුනුයා වායුවදලත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය නැති කරන්න උත්සාහ කළා. මං හිතන්නේ අපි ඒ කතා ටික ටික දක්වමු. ඉතින් දුනුවායන් යදෝපු අවස්ථාව මතක ඇති මං හිතන්නේ. මේ බුදුරජාණන් වහන්සේ ජීවිතය නැති කරන්ට මේ අජාසත් රජ්ජුරුවොත් එකට එකතු වුණා. මොකද දෙව්දත්ත හාමුදුරන් වහන්සේ අපි එදා මතක් කළා ඉර්ධිමත් බොහොම ඉර්ධිමත් කෙනෙක් බවට පත් වුණායි කියලා. ඉතින් ඒ ඉර්ධි ඇති කෙනෙක් නිසා නොයෙක් විදිහේ ලෞකික ඉර්ධීන් පාන්ට පුළුවන්කම නිසා දවසක් කල්පනා කරනවා මම මගේ ප්‍රත්‍ය ලබා ගන්නට නම් මොකද කරන්න ඕනේ කියලා. එහෙම කල්පනා කළා මේ දෙව්දත්ත හාමුදුරන් වහන්සේ කල්පනා කරනවා එහෙමනම් මම මේ අජාසත්ත කුමාරයාව පහදවා ගන්නවා කියලා. ඉතින් අජාසත්ත කුමාරයාව පහදවා ගන්නට හේතු වුණේ දෙව්දත්ත හාමුදුරන් වහන්සේ සර්පයෝ මවාගෙන කුමාරීගේ වෙස්සෙන් මේ අජාසත්ත කුමාරයා නිදහසේ ඉන්න උයනේ තනිවම ඉන්න වෙලාවකදී එතන ළඟ විස්තර කරනවා ළඟම ඉඳගත්තා ඔඩොක්කුවෙන් ඉඳගත්තයි කියලා. ඉතින් එහෙම ඉඳගත්තයන් පස්සේ අජාසත්ත කුමාරයා බොහොම බයට පත් වුණා සර්පයෝ අරගෙන මෙහෙම ඉන්න කුමාරයෙක් දැකලා. ඉතින් එතකොට බයට පත් වෙලා කෑ ගහනකොට අර කුමාරයා කියනවලු මම දෙව්දත්ත හාමුදුරුවෝ බය වෙන්න එපා කියලා. එතකොට කියනවලු දෙව්දත්ත හාමුදුරුවෝ නම් ඒ නියම මේ දෙව්දත්ත හාමුදුරුවෝ වශයෙන් පෙනී සිටයි කියලා. එතකොට අර කුමාර වේශයත් සර්පයෝ තතුත් දහම් කළා දෙව්දත්ත හාමුදුරුවෝ නමින් ඉන්නවා. එහෙම ඉන්නකොට මේ අජාසත් කුමාරයා මේ විදිහට බොහොම පහදවා ගත්තා. පහදවාගෙන අජාසත් කුමාරයා මේ පැහැදීම නිසා අජාසත් කුමාරයා මේ දෙව්දත්ත හාමුදුරුවන් වහන්සේ ඇතුළු 500කට උපස්ථාන කරනවා උදී හවස. එහෙම කටයුතු කරගෙන ගියා. ඉතින් මෙහෙම කටයුතු කරගෙන යනකොට දෙව්දත්ත හාමුදුරුවන් වහන්සේ ප්‍රකාශ කරනවා දැන් පිය මහරජ්ජුරුවෝ බිම්බිසාර රජ්ජුරුවෝ ගින් බිම්බිසාර රජ්ජුරුවෝ කොච්චර කල් ජීවත් වෙයිද දන්නේ ඔබට ඔබේ තරුණ කාලෙදී රජකම ගන්නට හම්බෙන්නේ නැති වෙයි වයසට ගියාම ගන්න හම්බ වෙන්නේ ඒ නිසා ඒකට උපක්‍රම යොදන්ටයි කියලා. මෙහෙම කරුණු කාරණා විස්තර කරනකොට මේ කුමාරයා මේක පිළිගන්නවා. පිළි අරගෙන රජවෙන්න ඕනේ කියලා කල්පනා කරනවා. රජවෙන්න ඕනේ කියලා කල්පනා කරලා රජ්ජුරුව නිදාසින තැනට යන්ට සූදානම් වෙනවා කලවේ විස යොදපු කිනිස්සක් අරගෙන. මොකද රජ්ජුරුව මරන්නට. නේද? එහෙම මරන්නට යනකොට විස්වලාගෙන යන්නේ ඇතුල් වෙනකොට රජවාසලට ඇතුල් වෙනකොට පරීක්ෂා කරනවා. මේ පරීක්ෂා කරනකොට කිනිස්සත් එක්ක ආවුණා. ආවුණයින් පස්සේ මේ අජාසත්ත කුමාරයා කියලා අඳුරා ගන්නවා. එහෙම වුණත් කිනිස්සක් විසයෝදපු කිනිස්සක් තියෙන නිසා ඇයි මේ කියලා අහනකොට අජාසත්ත කුමාරයා ප්‍රකාශ කරනවා මෙහිම රජ්ජුරුවෝ නැති කරන්ටයි කියලා. පිය මහරජ්ජුරුවෝ. ඒ නිසාම මේ අය අජාසත්ත කුමාරයව පිය මහරජ්ජුරුවෝ ළඟට අරගෙන යනවා. ඊට අරගෙන ගිහිල්ලා අජාසත්ත කුමාරයා ප්‍රකාශ කරනවා මේ පිය මහ රජ්ජුරුවන්ට මේ විදිහට මේ බව. ඉතින් පිය මහරජ්ජුරුවෝ මේ කවුද? බිම්බිසාර රජ්ජුරුවෝ ප්‍රකාශ කරනවා එහෙමනම් මම මරන්න ඕනෙත් නෑ, එහෙම කරන්න ඕනෙත් නෑ. දැන් යුව රජකම දීලා තියෙන්නේ, යුව රජකමක නෙමේ රජකමම දෙන්නම්. ඒ නිසා රජකම අරගෙන මේ කටයුතු කරන්ටයි කියලා බිම්බිසාර රජ්ජුරුවෝ මහරජකමින් අයින් වෙලා මේ අජාසත්ත කුමාරයාට රජකම බාර දෙනවා. එහෙම බාර දීලා දැන් අජාසත්ත කුමාරයා
මහරජතුමා හැටියට වැඩ කරනවා. මේ අතරතුරත් අර දෙව්දත්ත ආඳුරන්ගේ උපදෙස් අනුව පිය මහරජ්ජුරුවන්ව මරණයට පත් කරනවා. මං හිතන්නේ ඒ කටයුතු දන්නවා. ඊට පස්සේ පිය මහරජ්ජුරුවන් මරණයට පත් කරන කලයින් පස්සේ දෙව්දත්ත ආමුදුරුවෝ නැවත ඇවිදිල්ලා කියනවා, දැන් ඔබේ වැඩේ නම් ඔබ හදාගත්තා, මගේ කටයුතු ටික තමා හරි ගියේ නැත්තේ කියලා ප්‍රකාශ කලයින් පස්සේ පිය මහා මේ අජාසත් රජුරුව අහනවා, එහෙනම් මොනවද ඕන කරන්නේ? එතකොට තමයි අර දුණුවායන් දෙන්නේ. දුණුවායන් 30 දෙන්නෙක් ඉල්ලා ගන්නවා, දක්ෂම දුණුවායු ඉල්ලගෙන එයින් හොඳම දක්ෂ කෙනා ළඟට අඬ ගහලා මේ දෙව්දත්ත හාමුදුරුව කියනවා, මෙහෙමයි මේ කළ යුතු දේ මේකයි, බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා විදලා මරන්නයි කියලා. ඉතින් මේ දුණුවායා ඒ සඳහා පිටත් වෙලා යනවා. පිටත් වෙලා ගියයින් පස්සේ දුණුවායා එහෙම පිටත් වෙලා යන්නේ බුදුහාඳුරන් වහන්සේ ජීවිතය නැති කරන්ට, ඒ අජාසත් මේ දෙව්දත්ත හාමුදුරන් වහන්සේ ප්‍රකාශ කරනවා, ඔබ ඒ කටයුත්ත කළා මේ මාර්ගයෙන් ඉන්ටයි කියලා මාර්ගයක් කියනවා. ඊට පස්සේ ඊළඟට දක්ෂම ඉන්න දුණුවායෝ දෙන්නෙක්ට කතා කළා. ඒ දෙන්නට කියනවා, දැන් අහවලා අහවල් මාර්ගයෙන් එනවා, ඒනකොට ඕ දෙන්නට කරන්න තියෙන්නේ ඒ ඒ ඒ යාව මරණ එක. ඉතින් මරලා අහවල් පාරින් ගින්ට ඕගොල්ලන්ට මේ විදිහේ විශාල ධනයක් දෙනවයි කියලා කියනවා. ඉතින් මේ රජ්ජුරුවන්ගේ නියෝගය, මොකද රජ්ජුරුවෝ නියෝග කළා යවන්නේ හාමුදුරුවෝ කියන දෙයක් කරන්ටයි කියලා. ඉතින් ඒ දෙන්නට එන පාරකුත් කියනවා අහවල් පාරෙන්ටයි කියලා. ඊට පස්සේ අදාසත්ත රජ්ජුරුවෝ මෙයා මේ අජාසත් රජුරුවන්ගෙන් ලැබුණු දුණුවායන්ගෙන් තව 4 දෙනෙක් අරගන්නවා. ඒ 4 දෙනාට කියනවා අහවල් මාර්ගයෙන් එනවා, අහවල් දුණුවායෝ දෙන්න, ඒ දෙන්න මරලා දමන්නයි කියනවා. මරලා අහවල් මාර්ගයෙන් එන්න, එතකොට මෙහෙම විශාල ධනයක් දෙනවයි කියලා. ඊට පස්සේ දැන් තවදුණු යායු 8 දෙනෙක් අරගෙන අර 4 දෙනා මරන්ට නියෝග කරනවා. ඒගොල්ලන්ට වෙන පාරක් ඉන්නයි කියලා කියනවා, පාරකින් ඉන්නයි කියලා කියනවා. ඉතින් දැන් අර පළවෙනි දුණුවාය බුදුහාඳුරන් වහන්සේ ළඟට ගිහිල්ලා, බුදුහාඳුරන් වහන්සේ පේන දුරට ගිහිල්ලා බුදුහාඳුරන් වහන්සේගේ ශරීරය දැකලා බොහොම මේ හිත විනාශ වෙනවා. ඒ වුණත් නියෝගයේ නිසා මෙයා මොකද කරන්නේ, දුණු ඊතල අදිනවා. අදිනකොට බුදුරජාණන් වහන්සේගේ බුදු බලය නිසා මෙයා එහෙම්මම ගල් වෙනවා. මේක බුදුහාමුදුරන් වහන්සේ දකිනවා, දැකලා මෙයාට කතා කරනවා. ළඟට කතා කළා, මෙයාට බණ කියලා මෙයාගේ සිත පහදවලා මෙයා මේ සෝවාන් ඵලයට පත් වුණ උපාසකයෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ මෙයාට කියනවා, ඔබට ඔබව කරන්ට දන්නේ මෙන්න මේ විදිහේ වැඩක්, ඉතින් කියපු මාර්ගයෙන් යන්න එපා, වෙනි මාර්ගයකින් යන්නයි කියලා. අරයා මරන්ට කියපු එක්කෙනා ඊළඟ දෙන්න එනවා, ඒ දෙන්න බලාගෙන ඉනකොට ඒ දෙන්න අහුවෙන්නේ නැහැ. ඒ දෙන්න අරයා අහුුනේ නැති නිසා බුදුහාමුදුරන් වහන්සේ ළඟට මෙනවා. ඒ දෙන්නටත් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා, කියපු මාර්ගයෙන් යන්න එපා, අනික් මාර්ගයෙන් යන්නයි කියනවා. එයාත් උපාසක භාවයට පත් කරනවා. මෙහෙම අර 30 දෙනාම ගේ ජීවිත බේරනවා. ඒ අජාසත් රජුරෝ ඒ කරන ලද ක්‍රියාමාර්ගයන්. ඉතින් ඒ කරුණොත් අර ගිය සැරේ කිව්වා වගේ කණ්ඩහාල ජාතිකයේ විස්තර වෙනවා. ඉතින් ඊට පස්සේ අර හස්ති රාජයා යවනවා, චුල්ලහංස ජාතකයේදී කරුණු විස්තර කරනවා. පී කරුණු ඉදිරියේදී ප්‍රකාශ කරමු. ඉතින් මේ විදිහට දෙව්දත් හාමුදුරන් වහන්සේ පිළිබඳව තව ජාතකයක් තියෙනවා, සමුද්‍රවාණී ජාතකය කියලා. අපට මතකයි දෙව්දත් හාමුදුරන් වහන්සේ
වෛරයේ පටන් ගත්තු තැනත් අර සිරිවාණිජ ජාතකයේදී අපි ඒක විස්තර කළා. ඉතින් මේ ජාතක කතාවේදී ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් මේ දේවදත්ත හාමුදුරන් වහන්සේ දැන් මේක නොවේ කරුණු යොදවලා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය නැති කරගන්නට බැරි වුණ නිසා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිලා දේවදත්ත හාමුදුරන් වහන්සේ වර පහක් ඉල්ලනවා. බුදුහාමුදුරන් වහන්සේගෙන් ඉල්ලනවානේ අර ඉස්සෙල්ලා වතාවෙදි ඉල්ලනවා මේ භික්ෂු සංඝයා පාලනය කරන්නටයි කියලා. මට බාර දෙන්න ඔබ වහන්සේ දැන් ඒක කරන්නේ නැතුව විවේකීව වැඩ ඉන්නේ කටයුතු මම කරන්නම් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ සැරියුත් මොග්ගලන් හාමුදුරු දෙනවටවත් මේ භික්ෂු සංඝයා පාලනය කරන්න බාර දෙන්නේ නැතිකොට ඔබට බාර දෙන්නේ ඇයි කියලා. ඒ නිසා භික්ෂු සංඝයාගේ පාලනය කිරිල්ල ඒ කටයුත්තේ කාටවත් බාර දුන්නේ නැහැ. ඉතින් මේ විදිහට මේ මේ කරුණ මෙහෙම ප්‍රකාශ කළයින් පස්සේ ඊට පස්සෙත් ආයි දේවදත්ත හාමුදුරන් වහන්සේ ඇවිදිලා මේ ඉල්ලා සිටිනවා මේ වර පහක්. මං හිතන්නේ කාටත් මතක ඇති හාමුදුරන් වහන්සේලා හැම කල්ලිම පිණ්ඩපාතයෙන් යැපිය යුතුයි, හාමුදුරන් වහන්සේලා පාංශුකූල සිවුරම දැරිය යුතුයි, හාමුදුරන් වහන්සේලා හැම වෙලාවෙම ආරණ්‍ය සීනාසනේ වැඩ සිටිය යුතුයි, හාමුදුරන් වහන්සේලා නිර්වාස භෝජී විය යුතුයි ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේගෙන් මේ වර පහක් ඉල්ලනවා. ඉතින් මේ ඒවා ඉල්ලනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කැමැති කෙනෙක් කරපුවාවේ, කැමැති කෙනෙක් නොකරපුවාවේ කියලා දේශනා කරනවා. ඉතින් මේවා අතර තියෙන ඒවා ඉතින් අපිට මතකයි. දැන් හාමුදුරන් වහන්සේලා හැමදාම පිණ්ඩපාතිකම විය යුතුයි නේද? ඉතින් මේ මේ කරුණු ආදුරු රුක්ෂමූලේම මේ කැලේම වාසය කරන්න ඕනේ, පාංශුකූලම දවුර, අනිත් එක නිර්මාස භෝජීම වෙන්න ඕනේ. මේ ආදී වශයෙන් මේ ඉල්ලපු කරුණු ටික බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළ නිසා හාමුදුරන් වහන්සේලා 500ක් මේ කතාවට නම්මගෙන දේවදත්ත හාමුදුරන් වහන්සේ තවත් ප්‍රදේශයකට යනවා. මේ මේ භික්ෂූන් 500ක් අරගෙන, ඉතින් මෙහෙම භික්ෂූන් 500 අරගෙන ගිහිල්ලා මේ හාමුදුරුවරු 500 පරිහරණය කරමින් ඒ 500ත් එක්ක වාසය කරනවා. ටික දවසක් යනකොට මේ මේ කාරණයෙන් සංඝ බේදයක් සිද්ධ වෙනවා. ඉතින් මේ මොකද මේ කරුණ අරබයායි සංඝයා මේ දෙකොටසක් කඩාගෙන අරගෙන යන්නේ. ඉතින් මේ නිසා මේ මේ හාමුදුරුවරු 500 අරගෙන ගිහිල්ලා ඒ හාමුදුරන් වහන්සේලා සමගින් වාසය කරන ටික දිනක් යනකොට බුදුරජාණන් වහන්සේ දකිනවා මේ 500ක් හාමුදුරන් වහන්සේලාගේ නුවණ දැන් දියුණු වෙලා තියෙන්නේ, නුවණ මුහු පුරා ගිහිල්ලා තියෙන්නේ. දැන් උන්වහන්සේලා කරන මේ ක්‍රියා සමුදාය නිසා උන්වහන්සේලා දැන් මේ මාර්ගඵල ලබන්නට සුදුසු තත්ත්වයකට පත් වෙලා ඉන්නේ. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ සැරියුත් මුගලන් හාමුදුරන් වහන්සේලා දිනමට කතා කළා කියනවා මේ අර ඔබත් ඔබලත් සමග හිටපු 500ක් හාමුදුරුවරු දේවදත්ත හාමුදුරු අරගෙන ගිය ඒ 500ට දැන් ධර්ම දේශනා කරලා ඒගොල්ලන්ට මාර්ගඵල වලින් සංග්‍රහ කරලා නැවත අරගෙන ඉන්නයි කියලා. ඉතින් දැන් අපි දන්නවනේ මේ කතාවල විස්තර කරනවා මේ 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 දේවදත්ත හාමුදුරන් වහන්සේ ළඟට මේ ඉන්න තැනට සැරියුත් මුගලන් හාමුදුරු දෙනම වඩිනකොට දේවදත්ත හාමුදුරුව ප්‍රකාශ කරනවලු පිරිසට අන්න බලන්න මේ බුදු හාමුදුරන් වහන්සේ එපා විලා සැරියුත් මුගලන් දෙනමත් මල් ළඟට එනවා. ඒ නිසා සැරියුත් මුගලන් දෙනම යටතේ දැන් ඉන්නේ කියලා බොහොම සතුටට පත් වෙලා සැරියුත් මුගලන් හාමුදුරන් වහන්සේලා දෙනම වැඩියෙන් පස්සේ එහෙනම් ඔබ වහන්සේලා
මේ හාමුදුරුවන්ට අවවාද අනුශාසනා කරන්ටයි කියලා මේ දෙව්දත් හාමුදුරුවෝ විවේක ගන්නවා කෙලින්ම බාර දීලම. ඉතින් සැරියුත් මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරනවා, ඒ ධර්ම ශ්‍රවණය කරලා ඒ නිසා මොකද වෙන්නේ, මේ හාමුදුරුවන් වහන්සේලා මේ පිරිසම මාර්ගඵලලාභීන් බවට පත් වෙනවා නේද, ධර්ම අවබෝධ කරනවා. ඉතින් ඒ ධර්ම අවබෝධ කරගත්තයින් පස්සේ මේ හාමුදුරුවන් වහන්සේලා 500ක් දෙව්දත් හාමුදුරුවන්ගේ මේ ක්‍රියා කලාපයේ වැරදි කියලා නිවැරදිවම තේරුම් අරගෙන මොකද කරන්නේ, ආපහු සැරියුත් මුගලන් හාමුදුරුවන් වහන්සේලා දෙනම සමගින් බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. එතකොට දේව්දත්ත හාමුදුරුවෝ පිරිසෙන් සම්පූර්ණයෙන්ම පිරිහුණා, තනි කෙනෙක් බවට පත් වුණා. ඉතින් සැරියුත් මුගලන් හාමුදුරුවන් වහන්සේලා මේ ඥාති පිරිස පිරිවරාගෙන, මොකද මේ වැඩිපුරම ගිහිල්ලා තිබෙන්නේ ඥාති පිරිසක්. ඉතින් ඥාති පිරිස පිරිවරාගෙන මේ විදිහට මේ පැමිණුණ බව මේ අනික් හාමුදුරන් වහන්සේලා බුදු හාමුදුරන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා, මානිනි අද විතරක් නෙමේ පෙරත් මේ දෙපළ තමන්ගේ ඥාතිවරු රැකගත්තා මේ දෙව්දත් හාමුදුරන් වහන්සේට එදත් මේ ඥාතිවරු රැකගන්ට බැරි වුණා, තමන්ගේ පිරිවරින් තමන් පිරිහිලා ගියා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙම දේශනා කළයින් පස්සේ හාමුදුරන් වහන්සේලා මේ ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේට, මේ ස්වාමීන් වහන්ස ඒ අතීත කතාව දැන් වර්තමාන කතාව නම් දෙව්දත්ත හාමුදුරුවෝ පිරිසෙන් පිරිහුණ බව අපිට හොඳටම පැහැදිලි. ස්වාමීන් වහන්ස අතීත කතාව දේශනා කරන්ටයි කියලා මේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඒ විදිහට ඉල්ලා සිටියයින් පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කරනවා. හැබැයි අනික් හැම ජාතක බොහෝ ජාතක කතාවල යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලයේහි කියලානේ අපි පටන් ගත්තේ නේද, තව ජාතක කතා දෙක තුනක් එහෙම නැතුවත් පටන් ගත්තා. ඉතින් මේ කතාව පටන් ගන්නෙත් ඒ විදිහමයි. මේකේ තියෙන්නේ යටගිය දවස මගධ රට රජගහ නුවර එක් මගධ රජෙක් රාජ්‍ය කරන සේක්. ඒ කියල කියන්නේ මේ මගධ රටෙහි රජගහ නුවරම දැන් මේ රජගහ නුවර විහිළුවනාරාමයේමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. ඉතින් අතීතයේ මේ මගධ රටේ එක රජ කෙනෙක් රාජ්‍ය කරන කාලයේදී බෝසතාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ හිනම් මේ මගධ කියන මේ දේශය කොයිතරම් පරණ කාලයක් වෙන්න ඇද්ද කියලා අපට හිතා ගන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදී අන්තිම මනුසාත්මතාවයේ තමා විස්සන්තර ජාතකයේදී විස්තර කරන්නේ. ඉතින් එයින් පස්සේ තුසිත දිව්‍ය ලෝකේ ඉපදුනා සන්තුස්ස දිව්‍ය රාජයා හැටියට. තුසිත දිව්‍ය ලෝකේ සියලුම ආයුෂ ගත කළා. ඉතින් අපට හිතා ගන්න පුළුවන් කොයිතරම් කාලයක් ගත වෙන්න ඇද්ද කියලා. එනං ඊටත් බොහොම පෙර ආතු කාලයක එකක් තමයි මේ ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ බුදු බෝසතාණන් වහන්සේ මිග රාජයෙක් වෙලා, ඒ කියලා කියන්නේ මුවන්ගේ රජ කෙනෙක් වෙලා ඉපදුනා. ඉතින් මුවන් දහසක් පිරිවරාගෙන තමයි මේ මිග රාජතුමා මේ මුවා කටයුතු කළේ. ඉතින් මේ මිග රාජතුමාට හිටියා දරුව දෙපළක් ලක්කන සහ කාල කියලා. මේ දෙන්න හැඳින්නේ ලක්කන සහ කාල නමින්. ඉතින් මේ මිග මුග රාජයා මුවන්ගේ රජුරුවෝ
මහලු භාවයට පත්වේගෙන එනකොට මේ දෙන්නට කතා කරලා කියනවා, දරුවනි පුත නුවරුනි, මම දැන් මහලුයි. තෙපි මේ මුර්ග සමූහයා පිරිවරාගෙන වාසය කරන්ටයි කියලා 500 500 දෙන්නට බෙදලා දෙනවා. දැන් 500 500 මේ මේ මුවන් 500 500 දෙන්නට බෙදලා දෙනවා. ඉතින් එහෙම බාර කලයින් පස්සේ මේ දෙදෙනාම මෙහෙම මේ මුවන් පරිහරණය කරමින් ඒ අය පාලනය කරමින් ඉන්නවා. ඊළඟට ටික කාලයක් යනකොට මගධ රට ශස්‍ය කාලේ එනවා. ශස්‍ය කාලේ කියලා කියන්නේ මේ කුඹුරු පැහිලා කුඹුරු කපන කාලේ එනවා. මේ කාලේ වෙනකොට මේ සත්තු නොයෙක් වන සතුන් මේ මේ කුඹුරු වලට ඇවිදිලා මේවා විනාශ කරනවා, මේ මේ ශස්‍ය අනුභව කරනවා. ඒ නිසා මොකද කරන්නේ, මේ මගධ රට මිනිසුන් මේ විදිහට සත්තු බොහෝ මේ ශස්‍ය අනුභව කරනවා කියලා ඒ සත්තු අල්ලලා මරනවා. ඒ පැත්තට ඉන්න දෙන්නේ. ඒ නිසා මේ 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 බව දැනගෙන මේ අය එන මාර්ගවල මේ තනකොළවවල ඒ කොටු කරලා අල්ලනවා. ඒ වගේම වලවල් කපලා ඒ වලවල් උඩින් වහලා දාලා යන්තමට ඒ වලවල් වලට ඇතුළට වැටුණාම මේ සත්තු මරා ගන්නවා. ඒ වගේම වලවල් වල උල් හිටවල ඒ උල් වල ඇනුණාම සත්තු මරා ගන්නවා. ඒ වගේම තව විස්තර කරනවා පාෂාණ යන්ත්‍රයක් සාදා ගන්නවයි කියලා. එහෙම යන්ත්‍රයකනොත් මේ අල්ලා ගන්නවා. ඉතින් මේ මේ නොයෙක් විදිහේ උගුල් අටවල මේ සත්තු මුවන් අල්ලනවා. ඒ නිසා මේ මේ මෝර්ග පිරිස මුවන් පිරිස විනාශයට පත් වෙලා යනවා. ඒ විනාශයට පත් වෙලා යන නිසා බෝසතාණන් වහන්සේ මේ සමය දැනගෙන අර පුත්තු දෙන්න මුව පුත්‍රයෝ දෙන්න දැන් බාර දුන්න දෙන්න ලක්ෂණ සහ කාල කියන මේ දෙන්නට කතා කරලා කියනවා දැන් ශස්‍ය කාලය නිසා මිනිස්සුන්ගෙන් බොහෝම කරදර කාලය. ඒ නිසා ඔබලා මෙහි අතෑරලා මේ දුර පහර අරණ්‍යයට යන්න, මේ ඒ අරණ්‍ය පර්වතයේ ඒ අරණ්‍ය ඒ දුරම ගිහිල්ලා එහි වාසය කරන්ට, වාසය කරලා මේ මේ ශස්‍ය ඉවරුණයින් පස්සේ මිනිස්සු සත්තු මරණ කාලය අවසන් වුණයින් පස්සේ එන්ටයි කියලා ප්‍රකාශ කරනවා. එහි ඒ විදිහට කිව්වයින් පස්සේ මේ දෙන්නම යහපති කියලා පිළි අරගෙන යනවා. ඉතින් මේයින් මේ මේ ලක්ෂණ ඒ වගේම මේ මිනිස්සු දන්නවා මුවන් මෙහෙම මේ කාලේ යනවා කියලා. ඒ නිසා මේ අය මුවන්ව විදලා මරනවා. ඉන යන වෙලාවලුත් මේගොල්ලෝ හොයා ගන්නවා, හොයාගෙන විදලා මරනවා. ඉතින් මේ මොකද කරන්නේ, මේ කාල නැත්තම් මේ කාල කියන මේ මුව රජ්ජුරුවෝ දන්නේ නැහැ කොයි කාලෙද යන්න ඕනේ කියලා. එහෙම නුවණක් මෙයා හිතලා යොදාගන්නේ නැහැ. ඒ නිසා මෙයාගේ පිරිස අරගෙන යනකොට මෙයා යන වෙලාවල් හරියට දන්නේ නැති නිසා මේ පිරිසව අරන්නේට යනකොට මේ භාගයක් විතර අල්ලගෙන මිනිස්සු මරනවා. ඉතින් නමුත් ලක්ෂණ කියන මෝ රජ්ජුරුවෝ මේ දන්නවා මේ යන්න ඕනේ වෙලාව. ඒ නිසා උදේ කාලේ යන්නෙත් නැහැ, හවස් කාලේ යන්නෙත් නැහැ නේද? මේ ඒ නිසා මේ මේගොල්ලෝ රාත්‍රියේහි සහ අලුයම මේ අවස්ථා දෙක මේ
බලාගෙන ඉඳලා මේ අය මොකද කරන්නේ? ඒ තැන්වලදී ඒ අවස්ථාව බලලා ගමන් කරනවා. මේ විලාව දන්නේ නැති නිසා කාල කියන මෘගරාජයාගේ පිරිස විනාශ වෙනවා. නමුත් උපායේ දක්ෂ වුණ මේ ලක්කන කියන මෘගරාජයා මොකද කරන්නේ? එහෙම කිසිම මේකක් නැතුව දැන් උදේ කාලෙත් බෑ, දවල් කාලෙත් අල්ල ගන්නවා, හවස් කාලෙත් අල්ල ගන්නවා, පාන්දරත් අල්ල ගන්නවා. ඒ නිසා මෙයා යන්නේ කොයි වෙලාවේද? මධ්‍යම රාත්‍රියේ. මධ්‍යම රාත්‍රියේදී යනවා ගිහිල්ලා මේ ගමන යන්නේ මධ්‍යම රාත්‍රියේ. අනික් වෙලාවට එක තැනකට වෙලා ඉන්නවා හැංගිලා. අර විදිහට ගමන් කරලා මේගොල්ලෝ අරන්නේට ගියා 500ම කිසිම කරදරයක් නැතුව. ඊට පස්සේ ශස්‍ය කාලයේ මේ කුඹුරු කපලා ඉවර වෙලා ඒ කටයුතු ඉවර වුණයින් පස්සේ දැන් මිනිස්සු මේ මුවන් පස්සේ පන්නන්න නැති කාලය නිසා මොකද කරන්නේ? ඒ අය ආපහු වෙනවා. ආපහු වෙනකොටත් මේ ලක්කන මුව රජ්ජුරුවෝ මධ්‍යම රාත්‍රියේම එනවා. අර අර නොයෙක් විදිහේ දේවල් මගහරමින් තමන්ගේ නුවණ පාවිච්චි කරමින් අර වලවල් නොයෙක් දේවල් මගහරමින් එනවා. නමුත් කාල මෘග රාජයාට එහෙම කරන්න බැරි වෙනවා. යනකොට පිරිසෙන් භාගයක්ම මරණයට පත් වුණා. ආපසු එනකොට ඉතුරු භාගයත් මිනිස්සු අල්ලගත්තා නේද? ඒ මිනිස්සු අල්ලගත්තයින් පස්සේ මේ මොකද වුනේ? මෙයා තනිවම ආවා මේ මේ පිය රජුගේ ගාවට. මොකද මේ මේ මෘග මේ මුවන්ගේ මහරජතුමා මහලු නිසා ඒගොල්ලෝ මේ අර ඇංගිලා වාසය කළා. අර කොහාටවත් නොගින් එහෙම හිටියා. එතෙන් තේනකොට මේ මේ 500ක් පිරිවරාගෙන අර එක පුත්‍රයෙක් ආවා. අනිත් එක්කෙනා මොකද වෙන්නේ? කවුරුත් නැතුව තනිවම මේ පැමුණුනේ. ඉතින් මේ නිසා මොකද වුනේ? මෙයා එදත් මොකද වුනේ? මේ පිරිසෙන් පිරිහිලා ගියා. මේ රජතුමා එදත් මේ මේ පිරිතෙන් පිරිහිලා ගියා. ඉතින් ලක්කන පුත්‍රයාට එදත් බොහොම සතුටට පත් වෙන්න පුළුවන් වුණා තමන්ගේ පිරිස ආරක්ෂා කරගෙන. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට එදත් මේ දෙව්දත් හාමුදුරන් වහන්සේ පිරිසෙන් පිරිහුණා. එදත් පිරිහුණා ඒ තමන්ගේ නුවණ නිවර්ති ආකාරයට පරිහරණය කරපු නැති නිසා. ඉතින් ඊට පස්සේ මේ ජාතක කතාව දේශනා කළා. දේශනා කරනවා මේ මුව රජ්ජුරුවෝ ඒ විදිහට ජීවිතේ හොඳින් කාලය ගත කරලා මේ පරලොව යනවා. ඉතින් ලක්කන මුව රජ්ජුරුවෝ තමන්ගේ පිරිස පරිහරණය කරමින් ඒ 500ක් පිරිස සමග වාසය කරනවා බොහොම සන්තෝෂයෙන් යුක්තව. ඉතින් මේ ජාතක කතාව දේශනා කළා. බුදුරජාණන් වහන්සේ පූර්ව පරසන්ධි ගලපනවා. ඉකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේ වදාරණ සීක් මහණෙනි සාරුපුත්‍ර ඉස්තවිරයෝ ඥාති සමූහා පිරිවරණ ලදුව සෝභාවින් ඌවෝ දැන් මතුත් නොවේ. පෙරත් සෝභාම වූවෝමය තේවදත්ත ඉස්තවිරයෝ පිරිවර සමූහයාගෙන් පිරිවුණේ දැනුත් මතුත් නොවේති, පිරිහුණේමයි කියලා දේශනා කළා. ඉන් දේශනා කළ ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ නිජාතක කතාවේ පූර්ව පරසන්ධි ගලපනවා. බුදුහාඳුරන් වහන්සේ දේශනා කරනවා
එකල්ලි අර එසමෙහි කාලනම් මෘගතිමි දැන් දේවදත්ත ඉස්තවිර වූසේක. එදා පිරිහුණ කාල කියලා හඳුන්නපු මෘග රාජතුමා තමයි දිව්දත්තාමුදුරුවෝ වුණේ. පර්ෂද නොම දේවදත්ත ඉස්තවිරයන්ගේ පර්ෂද වූවාහුය. එතකොට දෙව්දත්ගේ පිරිස එදත් නැතිවෙලා ගියා. ඉතින් ලක්කන නම් මිගරාජ තෙමේ දැන් සාරිපුත්‍ර ඉස්තවිර වූසේක. එහෙනම් එදා ලක්කන කියලා හිටපු මෘගරාජයා හැටියට හැඳින්වුවේ කවුද? සැරියුත් මහරහතන් වහන්සේ. නේද? ඉතින් එදත් මේ ලක්කන මෘගරාජයා තමන්ගේ පිරිස රැකගත්තා. පිරිසෙන් පිරිහුණේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එකල්ලි මාතෘ මෘග දේනුව දැන් රාහුල මාතාවෝය. එතකොට ඒ කාලයේහි අර මේ මෘග පුත්තු දෙන්නට කාල ලක්කන කියන දෙන්නගේ අම්මා කවුද? රාහුල මාතාව තමා. පීතෘ මුග රාජව උපන්නේ වනාහි දැන් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම්ම වීදැයි තමන් වහන්සේ වදාළ සේක. එතකොට යසෝදරා දේවිය හැටියට මෞතුමියත්. එහෙමනම් කවුද? බුදුරජාණන් වහන්සේ තමා එදායේ මෘග රාජව වාසය කළේ, එපියතුමා හැටියට වාසය කළේ. මේ කරුණු ටික බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ජාතක කතාවේ. මේ ජාතක කතාවේ එතකොට දැන් පැහැදිලි අපට ලක්කන මිග ජාතකය නේද? ලක්කන මිග ජාතකය තමා මේ අපි මේ ප්‍රකාශ කළේ. එතකොට ඒ කාලයේහි ලක්කන මේ කියන මේ මිග රාජය හැටියට වාසය කළේ සැරියුත් මහරහතන් වහන්සේ. දේවදත්තාමුදුරුවෝ කාල මිග රාජයා, මෞතුමිය යසෝදරා දේවිය මෞතුමිය, පියතුමා බුදුරජාණන් වහන්සේ කියන බවයි දේශනා කළේ. මේ ජාතක කතාව මේ විදිහට අවසන් වුණා. ඉතින් මේක තමයි එතකොට මේ ලක්කන මිග ජාතකය. ඉතින් ජාතක කතා දැන් අපි ගොඩක හම්බ වුණා. දේවදත්තාමුදුරන් වහන්සේ කොයි විදිහටද එදා ඉඳලා කටයුතු කළේ කියලා ඉතින් අපට හොඳට පේනවා. මේ දේවදත්තාමුදුරුව එදත් නුවණ නැතුව කටයුතු කළා. ඒ වගේම මේ පිරිස අරගෙන යන්න විශේෂ හේතුවකුත් වෙනවා. මොකද දේවදත්තාමුදුරන් වහන්සේ නිරන්තරයෙන්ම තමන්ගේ ඥාති පිරිසට ප්‍රකාශ කරන දෙයක් තිබුණා. මොකද මගේ නංගී සක්විති රාජ බිසවක්, මේ බුදුහාමුදුරන් වහන්සේ එයාගේ සියලු සම්පත් ටික නැති කරලා දැම්මා. මගේ නංගිගේ සහෝ මේ පුතා රාහුල කුමාරයා සක්විති අංකුරයක්, සක්විති රජ සැප සම්පත් ලබන්න තිබුණු කෙනෙක්. එයාවත් අනාථ කළා, නංගිත් අනාථ කළා, මෙහෙම අනාථ කළා කියලා නිරන්තරයෙන්ම ඥාතීන් එක්ක කී කියා දුස්පවරණා බුදුහාමුදුරන් වහන්සේට. ඉතින් මේ කටයුතු සිද්ධ කළා. අපි දන්නවා අපිට ඉස්සරහා තියෙන ජාතක කතාවලදී ඉතුරු කරුණු ටිකත් අපට මේ දේවදත්ත හාමුදුරන් වහන්සේ කරපු කාර්යයන් පිළිබඳව ජාතක කතාවල විස්තර වෙනවා. අපි ඒ ටිකත් ඉදිරියේදී කතා කරමු. එහෙමනම් කල්පනා කරගන්නට අද ජාතක කතා දේශනය අවසන් වෙනවා. අපට මේ පිළිබඳව මොනවා හරි අලුත් අදහසක් කතා කරන්න අවස්ථාව තියෙනවා නම් මේ කාලය අපි අරගම්මු. ඒ පිළිබඳව කතා කරන්න තියෙන කරුණු පිළිබඳව මොනවා හරි ප්‍රශ්නයක් හරි එහෙම තියෙන කරුණක් තියෙනවා නම් අහන්න සුදුසු වෙලාව.
එහෙමනම් අපි අවසන් කරමු. අපි මේ සිදු කරගන්නට යෙදුන උදාර උතුම් කුසල ධර්මතාවයන් මේ අවස්ථාවේදී අපි පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. අපත් බුදු සසුනත් සුරකින අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී කොට ඇති සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ, සියලුම පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් විත්වා සැපවත් වේවා, සැපයන්ගෙන් සැපයන්ට පත් වේවා. අව සියලු දිනාමෝද බුදු සසුනද අපේ ගේ දොර වතු පිටි ඉඩකඩම් රැකී රක්ෂා විලහෙළ දාම් ආදී සියලු දෑද, ඒ වගේම අපේ දෙමව්පියන්, අපේ දරුවන්, අපේ මොනබුරු මිනිබිරියන්, ඥාති හිත මිතුරන් ඇතුළු සියලු දිනාමවද විශේෂයෙන් අද දිවාදාන මේ පුණ්‍ය ධර්මයේ සිද්ධ කළේ අපේ සංක පුතා තමරංගණී දියණිය මාසික වශයෙන් ඒ දානමය පින්කම. ඉතින් ඒ දෙපළටත් ඒ වගේම දරුවන් තුන්පළටත් ලංකාවේ වාසය කරන ආදරණීය මව්වරු දෙපළ ඇතුළු සියලු දෙනාටමත් ආශිර්වාද කරනවා. ඒ වගේම උදේ දානි හදිසියේ නමුත් අපේ මේ හදිසියේ දානි ටිකක් අරගෙන ඇවිත්ලා දානි පූජා කළා. අපේ අනුර ජයසේකර මහත්මයන්, දූතිකා අම්මා, ඒ දරුවන් මේ හැම දෙනාටමත් අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපි හැමදාම ආශිර්වාද කරන අපි ගිලන් ගතියෙන් පසු වෙලා ඉන්න සුමනා රත්නායක මෞතුමියටත්, ඒ වගේම අවි පෙරේරා, ශිෂි පෙරේරා කියන පුංචි දරු දෙපළටත්, ඒ වගේම සමිරි සූර්යාරච්චිගේ දුවටත්, ඒ වගේම අරබේගම විමල ජදනායක හාමුදුරන් වහන්සේට, අසංක ඉන්දික කුමාර පුතාට, ඒ වගේම අනුර අධිකාරී පුතාට, විශේෂයෙන්ම අපේ නිර්මලී අම්මට ආශිර්වාද කරන ගමන් දෙවියෝ යහතින් මනාව කලට වේලාවට සුරකිත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටාච බුම්මට්ටා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම මේ සිදු කරගන්ට යෙදුන උතුම් උදාර වූ කුසල ධර්මතාවයන් සියල්ලම අපි අපේ මිය පරලොව ගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. ඔබ අප හැම සියලු දෙනාගේමත් මිය පරලොව ගියා වූ ගුරුවර දෙමව්පියන් ප්‍රධාන ඥාතීන්ට මේ පින්වත් වේවා. ඒ වගේම අපේ අනුර ජයසේකර මහත්මයාගේ දෙමව්පියන් ප්‍රධාන ඥාතීන්ට, දූතිකා අම්මගේ ඥාතිවරුන්ට, ඒ වගේම අපේ සංඝ පුතාගේ ආදරණීය පියතුමන් ප්‍රධාන ඒ පරම්පරානුයාත ඥාතිවරුන්ට, තමරංගණී දුවගේ ඒ ආදරණීය පියතුමන් ප්‍රධාන ඒ සියලුම ඥාති හිත මිතුරන්ට අපි පින් අනුමෝදන් කරමු. ඒ සියලු දිනාමත් මේ පින් අනුමෝදන් වීමෙන් සැපවත් වේවා, සැපයන්ගෙන් සැපයන්ට පත් වේවා. සියලු දිනාම ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා පින් දෙමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වොන්තු ඥාතයෝ. ඉවගේම මේ සිදු කරගන්ට යෙදුන උතුම් උදාර වූ කුසල ධර්මතාවයන් සියල්ලම අපි මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරමු. සත්පුරුෂ කල්යාණ මිත්‍රත්වය අපි හැම දිනාටම
සංසාරී වාසය කරන තාක් කාලයක්හි අසත්පුරුෂ අඥාන ඇසුරක් ලැබීවා සසර සැමදා සැම කල්හිම සත්පුරුෂ වූ කල්යාණ මිතුරන්ගේ මෑසුර නිවන් හිමි කොටම ලැබීවා කියල ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. අවසාන වශයෙන් අපටත් මිය පරලොව ගිය ඥාතීන්ටත් මේ පින්කම් පිණිස උදව් උපකාර කළා වූ සියලු දෙනාටමත් ඒ වගේම මේ ආයතනය පවත්වාගෙන යන්ට නොයෙක් ආකාරයෙන් උදව් උපකාර කරන දන් පැන් දෙන ඒ සිය නොයෙන් අන්න වචනයෙන් පවා සහයෝගය දෙන හැම දෙනාටමත් ආශීර්වාද කරමින් හැම දෙනාගේම දුක් කරදර කම් කටළු විපත් දුරු වේවා. සියලු යහපත සාන්තිය සෞභාග්‍ය සැලසේවා. සියලු දෙනාම ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා පින්ද ප්‍රාර්ථනා කරමු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු.